දිගින්දිකට මැදහලෙන වර්ශාව හේතුවෙන් කොළඹ මඩ කළපව ප්‍රධානමාර්ගය පොළොන් අරුව ප්‍රදේශය ස්ථානකයපයකින් යට වීති වෙනවා ඒ අනුව එම මාර්ගය ගමනා ගමන කටයුතු මේ වන විට සම්පූර්ණය නවත ඇති බව අපවාර්තාකරු සඳහන් කළා. මේ අතර ගිරිතලේ කවුඩුල්ල පාක්‍රම සමුදුරේ සහමඉන්න්නේ එරියන වැැවල වාන්දුුරට තවදුරටත්වෘත පවතින අතර සෝමාවතිය පුදබිමට ගමත් ගන්නා මාර්ගය අඩි අටකටාස්සන්න ප්‍රමාණයක් ජලයෙන් යට වීති වෙනවා බලාගල ප්‍රදේශලයකම් කොට්ටාසේයට අයත් දිබුලාගල කුඩා වැවහා මනම් පිටියයන ගම්මානවලට මෙන්ම කුරුණෑගල පැල්ලදිනිය ප්‍රදේශයට ද ඇතිවූ ගම්වතුර තත්ත්වයත් තවමත් පහම ගොස් නැහැ පන්නල මා කඳර බඩල් ගම මාර්ගේ මායය හරා ඉදිකර තිබූ පාලමට අධික පර්ශාව හිතුවෙන් හා නිසිද වී ඇති අතර ගමනා ගමනයට බාධහමතුව තිබෙනවා. ල්නෑව බුල්නෑව ප්‍රදේශයේ මාර ගසක් කඩා වැටීම හේතුවෙන් ගල්නෑව තමුත්තේ ගම මාර්ගය ගමනා ගමනයට බාධ හමා වුණ. දිවන්නට බලපෑති අයහපත් කාලගුණෙන් වැඩිම බලපෑමක් සිදුුව ඇත්තේ අනුරාධපුරය පොළොන්නරු සහ බදුල යන දිස්ට්‍රික්කවලට. මේ වන විට ආපදා නිසා බලපෑමට ලක් වූ මුළු පවුල් සංඛ්‍යාව දෙලක්ස අසුවෙක් දාස් හයක් වෙනවා ප පුද්ගලින් සංඛ්‍යාව දස ලක්ෂ දාසය දාස් තුන් සය අනුව පහහි අතුරදානු සංඛ්‍යාව අටක් පවට අපිට වාාර්තා වෙනවා ගම්මතුර බැසගිය පසුව තමයි සම්පූර්ණ සමීක්ෂණයක් කරන්න පුළුවන්වෙෙන් මේවන විට හාලියල අමුුණුවැල්ල පිටිය ගම්මාන නාෑම මේ අවධානමක් ඇතිවීති වෙන අතර එම ගම්මානය ජීවත්වන පවුල් එකසේ විසි පහක් එම නිවාස වලින් නිවත් කරති වෙනවා. ඩකලපු දිශ්‍රක්කේ අවතැන් කඳූර එකය දොහක මේ වනවිට පවුල්, නමදහස්සනු අටක් නවාතැන්ගෙනෑ තැයි, අපවාර්තාකරු සඳහන් කලා. ගම්පොල පුරැස්ස අංකහතර නෑච්චා ජනපදය නිවාස ඉරි තලා ගිලා බැසීමේ අවධානමක් පන්තු ඇති අතර මේවන විට ඒ හේතුවෙන් පවුල් විසිහයක්ද කිලිනුච්චිය කණඩාවල උලවනුර්යන ප්‍රදේශවට ඇතිවූ අධිකවර්ෂාවේ හේතුවෙන් පවුල් එකසි විසි දෙකක් සහ පුස්සැල්ලාව සෝගම පත්ත ප්‍රේශය පවුල් විසි එකක්ද අපදාවට ලක්වීමෙන් පිඩාවට පත්ව සිටනවා සහනාධාරවිදිට ආහාරපාන ලබාදීම සිදුවෙන. ඒගේ මුල්ලමය සහනයක් ලබාදීමෙත් රජ්‍ය අවධානය මුවෙලාතිගෙන. අපි පහැදිල පදෙස් ලබාදීල තිබෙනවා අශ්‍ය ආහාරපාන මූලික දේවල් ලබා දෙන්න කිය. අද පෙරවරේ මැතිවරණ ප්‍රචාණ කටයතුවට සහාගින් නොවූ ජනාධිපති මහින්දරා ජපක්ෂ මහතා විපතරපත් ජනතාවගේ සහන කටයුතු සයා බැලීමට එම ප්‍රදේශවල නිීක්ෂණචාරිකවල නිරතවුණනා. ජනාධිපතිවරයා හිදී සඳහන් කළේ නාය මෙහේතුවෙන් විනාශයට පත් බදුල්ල දිස්්‍රක්කේ ජනතාවගේ සියලු නිවාස අපදවට ලක් නොවන ප්‍රදේශ හඳුනාගෙන නැවත ඉදිකරදීමට පියවරගන්නා බවයි